හරි. දැන් අපි බලන්න යන්නේ 2017 සාපේක්ෂ ප්‍රවේගයේ රචනා ප්‍රශ්න සාකච්ඡා කරන්න. එතකොට ගණිත දෙපිට කියලා තියෙනවා මොකක්ද කියලා තියෙන්නේ S නැවක් පොළොවට සාපේක්ෂව U ඒකාකාර වේගයෙන් නැගෙනහිර දිශාවට යාත්‍රා කරයිලු. හරි. එතකොට ගණන සම්පූර්ණයෙන්ම කියවලා තමයි ගණන පටන් ගන්න ඕනේ. මම දැන් පටන් ගන්නම් ගණන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන හින්දා. එතකොට S නැවක් යනවලු නැගෙනහිර දිශාවට U වේගයකින්. එහෙනම් මේ තියෙන S නැව අපි මේ පැතර ගමු උත්තර කියලා. ඊට පස්සේ මොකද කියන්නේ? B බෝට්ටුවක සිට පැටහිරින් දකුණට තීට කෝණයකින් L දුරක නැව තිබෙන මොහොතේදී බෝට්ටුව නැව හමුවන අපේක්ෂාවෙන් පොළොවට සාපේක්ෂව V ඒකාකාර වේගයෙන් සරල රේඛීය පෙතක ගමන් කරයි. කොහොමද කියන්නේ? B බෝට්ටුව කොහොමද තියෙනවා කියලා B බෝට්ටුවක සිට කොහේ ඉඳන්ද මේ දැන් මේ බලන්නේ? B බෝට්ටුවේ ඉඳන් තමයි බලන්නේ. මේ ප්‍රශ්න වචන හරියට වැදගත්. ඒ හරියට කොහේ ඉඳන්ද බලන්නේ කියලා හරියට අඳුරගන්න. කොහේ ඉඳන්ද බලන්නේ? B බෝට්ටුවේ ඉඳන් තමයි මේ බලන්නේ. B බෝට්ටුවේ ඉඳන් බලද්දී නැව කොහොමද පේනවා කියලා කියන්නේ බටහිරින් දකුණට තීට කෝණය කාණත. එහෙනම් B බෝට්ටුවේ ඉන්නවනේ මේ පැත්තනේ. ඇයියේ B බෝට්ටුවේ ඉඳන් බටහිරින් දකුණට තීට කෝණය කාණත. හරි බටහිරින් දකුණට තීට කෝණයක් කාණත දිශාවක තමයි මෙන්න මේ නැව මුල් අවස්ථාවේදී පේනවා කියලා කියන්නේ යාට. හරිනේ. එතකොට මෙන්න මේ දිගේ L කියලා යොයි කියන්නේ. හරි. එතකොට මේකෙදිත් යන්නේ කොහොමද? නැව හමු වීමේ අපේක්ෂාවෙන් තමයි යන්නේ. ඒ කියන්නේ නැව හම්බ වෙන්න යන්නයි ඕන යාට. ඊට පස්සේ අපිට මොකද කියන්නේ? මෙහි U sin theta විශාලයි V ඊට වඩා විශාලයි U වේ නැව හා බෝට්ටුවේ බෝට්ටුවේ ඒවයේ වේග හා පෙත් නොවෙනස පවත්තා යන්නේ පවත්තාගන්නේ උපකල්පනය කරමින් පොළොවට සාපේක්ෂව බෝට්ටුවට ගත හැකි පෙත් දෙක නිර්ණය කිරීම සඳහා ප්‍රවේග ත්‍රිකෝණ දල සටහන එකම රූපයක අඳින්නලු. ඔන්න මොකද කරන්න කියන්නේ? මෙන්න මේ කියන මොහොතේලු අපිට මෙතනින් තව පටන් ගන්නවා කියලා කියන්නේ. එතකොට මෙතනින් පස්සේ බෝට්ටුව මොකද කරන්නේ? නැව හම්බේන අපේක්ෂාවෙන් තමයි ගමන් කරනවා කියලා කියන්නේ. එතකොට එහෙම එයා යන පාරවල් දෙකක් තියෙනවා කියලායි කියන්නේ. එතකොට ඒ යන පාරවල් දෙක හොයා ඒ යන පාරවල් දෙකට අදාළ වෙන්න ප්‍රවේග ත්‍රිකෝණ අඳින්න කියලායි කියන්නේ. එතකොට අපි මෙන්න මේ පළවෙනිම රූපේ ගොඩනගා ගත්තනේ. එයාල කොහොමද තියෙන්නේ කියලා ඇත්තටම අපි ඊට පස්සේ අර පුරුදු විදිහටම කලින් ගණන් දෙකෙදිම කතා කරා වගේම අපි මේකෙදි පාවිච්චි කරන අකුරු ගැන පොඩි හැඳින්වීමක් කරලා ඉමු. එතකොට අපි එක්කෙනෙක් පාවිච්චි කරන කවුද? S. එයා තමයි නැව. ආය පාවිච්චි කරන B. එයා තමයි බෝට්ටු. ආය E. අංකනේ පාවිච්චි කරාට පස්සේ අපිට දීලා තියෙන දත්ත පාවිච්චි කර. දත්ත ටික ලියලා තියාගමු. එතකොට දත්ත කවුද දන්නේ අපි? පොළොවට සාපේක්ෂව නැවේ ප්‍රවේගය දන්නවා. ඒ කියන්නේ V S E. එයාව දන්නවා දකුණු පැත්තට U. හරි. පොළොවට සාපේක්ෂව නැවේ ප්‍රවේගය. ආය මොනවද දන්නේ? V කියලා ප්‍රවේගයක් තියෙනවලු බෝට්ටුවට පොළොවට සාපේක්ෂව. මෙයාට V කියලා ප්‍රවේගයක් තියෙනවලු. ඒ කියන්නේ පොළොවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගේ V. ඒකත් අපි දන්නවා. ඔච්චරයි දැනට දීලා තියෙන්නේ. හැබැයි මේ V ගැන පොඩි යාල දත්තයක් දීලා තියෙනවා. කොහොමද? V කියන එක්කෙනා U sin theta ට වඩා වැඩිලු. හැබැයි sorry V U ට වඩා අඩුලු. ඔක දීලා තියෙනවා. එතකොට අපි ඊළඟ මෙච්චරෙන් දත්ත දීලා තියෙන්නේ. ඊළඟ මොකද කරන්න වෙන්නේ? මේකේ ඉලක්කයට සාපේක්ෂව ප්‍රවේග සමීකරණ ලියාගන්නනේ අපි යන්නේ. එතකොට අපේ දැන් ඉලක්කය කවුද? නැව. අපි චලණය වෙන්නේ කවුගේ ඉඳන්ද? බෝට්ටුවේ ඉඳන්. එහෙනම් නැවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගයට තමයි අර සමීකරණ ලියාගන්න වෙන්නේ. එහෙනම් කොහොමද ලියාගන්න වෙන්නේ? V B S නේද ලියාගන්න වෙන්නේ. ඇයි අපි හැම වෙලේම කව මේ ප්‍රවේග සමීකරණ අපි ගොඩනගා ගන්නේ ඉලක්කයට සාපේක්ෂව කියලා. එහෙම හදාගත්තම ගණන හදාගන්න ගොඩක් ලේසි. එහෙනම් නැවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගයට අපි ප්‍රවේග සමීකරණ ලියාගමු. එතකොට ප්‍රවේග සමීකරණ කොහොමද එන්නේ මෙතනින් පස්සේ? VBE ධන VES. එතකොට VBE දැනට දන්නවා සිම්පල් V කියලා. විශාලත්වය දන්නවා. VES වෙනකොට VSE දන්නවා. VBS දන්නේ නැහැ. ඒ කියන්නේ නැවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය දන්නේ නැහැ. විශාලත්වයක් දන්නේත් නැහැ. එතකොට අපිට මෙන්න මෙහෙම වැඩ කරගන්න පුළුවන් නේද? නැවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය කියන්නේ මොකක්ද? නැවට සාපේක්ෂය කියන්නේ නැව නිසල කරලායි තියෙන්නේ. එහෙනම් නැව නිසලයි නම් බෝට්ටුවේ ප්‍රවේගය කොහෙටද තියෙන්නේ කියලා නෙවෙයි කියන්නේ. එතකොට නැවතිබ්බේ මෙතනනේ.
තොර නැව තියෙන්නේ මෙතන නම් තොර නැව මෙතන නිසලයි නම් බෝට් එක කොහටද යන්න ඕනේ මෙන්න මේ දිශාවට තමයි යන්න ඕනේ ඇයි මේ දිශාවට යන්න ඕනේ අපි මේ යන්නේ නැව හමු වීමේ අපේක්ෂාවෙන් අර සමහර වෙලාවට කෙටි මුදුර කතා තියෙනනේ කෙටි මුදුර කතාවක් නේ මේ තියෙන්නේ මේ තියෙන්නේ මොකද්ද නැව හම්බ වෙන්නයි යන්නේ කියන නැව ළඟටම අපි යන්න ඕනේ එහෙනම් නැවට සාපේක්ෂව බෝට් ටු ප්‍රේගේ කොයි පැත්තටද තියෙන්න ඕනේ මෙන්න මේ රේඛාව දිගේනේ තියෙන්නේ ඇයි ඒ නැවට සාපේක්ෂව බෝට් ටු ප්‍රේගේ කියන්නේ මොකක්ද නැව නිසලයි නම් බෝට් කොයි පැත්තටද යන්න ඕනේ ඒතර නැව මෙතන නිසලයි නම් බෝට් යන්න ඕනේ මෙන්න මේක දිගේ එහෙනම් අපි ඒ දතෙත් මෙතන ලියාගමු මොකක්ද නැව නිසලයි නම් ඒ කියන්නේ නැවට සාපේක්ෂව බෝට් ටු ප්‍රේගේ කොහොමද තියෙන්නේ අර බටහිරෙන් දකුණට තියලා කොනේ කාණතව ඔන්න අපි ඒ දත්ත තනදුරගත්තා එහෙනම් අපි හොයාගත්ත දත්ත ටික මේකට අදිශ කරමු එතකොට නැවට සාපේක්ෂව බෝට් ටු ප්‍රේගේ තියෙන්නේ කොහොමද මෙන්න මේ රේඛාව දිගේ පොළොට සාපේක්ෂව බෝට් ටු ප්‍රේගේ v එයාගේ විශාලත්වය විතරයි දන්නේ දිශාවක් දන්නේ නැහැ දන ves VES තන්නේ නැහැ අපි දන්නේ VSE අනිත් පැත්ත හරවල එහෙනම් ආදේශ කරමු U එතකොට මෙයා අපි මෙහෙම තියන්නේ නැහනේ ප්‍රවේග ත්‍රිකෝණ අඳින්න මෙයා ඉස්සරහින් හිටියා නම් ලේසි අපි එහෙනම් 얘 දෙනවා මාරු කරමු මෙයා මෙහෙමම ඉන්න එතකොට මෙතනින් පස්සේ අපි මේ කට්ටියට දෛශික අංකන ටිකක් දාගමු ගණිත ඉස්සරහට ලේසි වෙන්න එතකොට කොහොමද එන්නේ මෙයා දාගමු PQ කියලා දන QR මෙහෙනම් මේකෙන් හදනවා PR හරිද ඇයි මේ දෙන එකතු වුණාම QR හදනවා එතකොට මේ ගාණිත අපිට Q වනේ මෙන්න මේ QR ට නැත්තම් මෙන්න මේ පොළොවට සාපේක්ෂව B කියන පොළොවට සාපේක්ෂව බෝට් වේ ප්‍රවේගයට පෙත් නැත්තම් මාර්ග දෙකක් තියෙනවා කියලා ඒ කියන්නේ ආ දිශා දෙකක් ඔස්සේ යනවා කියලා ඒ කියන්නේ මෙන්න මේ කියන දෛශිකයට ඇත්තටම දෛශික ඒ කියන්නේ මේ දෛශිකෙන් දෛශික කීයක් නිරූපණය කරන්න වෙනවද දෙකක් නිරූපණය කරන්න වෙනවා ඇයි ඒ හේතුව මෙයා පාරවල් දෙකක යන හින්දා එහෙනම් අපි මෙන්න මේ කියන දෛශිකයෙන් දෛශික දෙකක් නිරූපණය කරන්න ඕනේ ඒක හින්දා මම සාධාරණ මෙයාට i කියලා දාගෙන i කියන එකේනට මම අවස්ථා දෙකක් සලකනවා i කියන්නේ මම 1යි 2යි කියලා ගන්නවා ඇයි මම මෙහෙම ගත්තේ මේකේ ගාණිත කියලාම තියෙනවා පොළොවට සාපේක්ෂව බෝට් පෙත් දෙකක ගමන් කරනවා කියලා. එතකොට පොළොවට සාපේක්ෂව බෝට් ප්‍රයෝගය කියන්නේ V V QR QR එහෙනම් මෙයාට කොටස් දෙකක් තියෙනුනේ. ඒකෙන්ද මම ඒක QR I කියලා ගත්තා. I කියන්නේ එක හෝ දෙක අවස්ථා දෙකක් තියෙනවා. එතකොට මෙතනදිත් මම එහෙනම් මෙතන ඉන්නෝනේ R නෙවෙයි R I. හරි. එතකොට ගානේ මූලික කටයුතු ටික ඉවරයි. දත්ත ටික හොයාගත්තා. ඒකට අදාළව ඒක ඒ ටික පාවිච්චි කරලා ප්‍රවේග සමීකරණය ගොඩනගා ගත්තා. එහෙනම් ඊළඟට බලමු අපි මේක පාවිච්චි කරලා කොහොමද ප්‍රවේග ත්‍රිකෝණය කොහොමද සම්පූර්ණ කරගන්නේ කියලා. එතකොට මේක පාවිච්චි කරලා ප්‍රවේග ත්‍රිකෝණය අඳින්න පටන් ගන්න ඕනේ. කොහොමද වෙන්නේ බලන්න. අපි ප්‍රවේග ත්‍රිකෝණය අඳින්න පටන් ගන්න හොඳම දේ කවුද? වැඩිපුරම දන්නේ කෙනාගෙන් පටන් ගන්න එක. එතකොට මේකෙදි වැඩිපුරම දන්නේ කවුද? මෙන්න මෙයානේ. මම මේ වැඩිපුරම දන්නවා කියන්නේ මොකද්ද? මේ තින් දෛශිකණ හතර දෛශික ලක්ෂණ දෙකයි විශාලත්වය දිශාවයි. උතර විශාලත්වය දිශාවයි දෙකම දන්නේ මෙන්න මෙයාගේ. මෙයාගේ දන්න දිශාව විතරයි මෙයාගේ දන්නේ විශාලත්වය විතරයි. වැඩිපුරම දන්නේ මෙයා. එහෙනම් මෙයාගෙන් පටන් ගන්න. එහෙනම් එයා වැඳලා මම පටන් ගන්න. කොහොමද ඉන්නේ බලන්න. මේ පැත්තට U. හරි නේද? මේ ඉන්නේ කවුද? එතකොට P Q. හරි. එතකොට මෙතන ඉඳන් ඊට පස්සේ මොකද වෙන්න ඕනේ V කියලා කෙනෙක් ඇඳෙන්න ඕනේ. හැබැයි එයාට තියෙන කොච්චරක්ද දුරින් තියෙන්නේ කියලා අපි දන්නේ නැහැ. ඒක sorry දුර දන්නවා. කොයි පැත්තරද තියෙන්නේ කියලා දන්නේ නැහැ. මෙයාගේ විශාලත්වය විතරක් දන්නේ දිශාව දන්නේ නැහැනේ. එහෙනම් මොකද කරන්න වෙන්නේ? අපිට මෙතන ඉඳන් V දුරකින් තියෙන තැනක් හොයාගන්න ඕනේ. එහෙනම් V දුරකින් තියෙන තැනක් හොයාගන්න අපිට මොකද කරන්න වෙන්නේ? Q කේන්ද්‍රය වෙන V array වෙන වෘත්තයක් අඳගන්නයි වෙන්නේ. එතකොට Q කේන්ද්‍රය වෙන V array වෙන K වෘත්තයක් අඳගන්න අපිට V ගැන පොඩි දත්තයක් දීලා තිනවා. V කියන්නේ කොහොම එකේද? U ට වඩා අඩුවිලු. එහෙනම් V කියන එක නම මම array ගද්දී මෙතනින් එහා එකක් ගන්නත් බෑ, මෙතනට සමාන එකක් ගන්නත් බෑ. එතනට වඩා අඩු වෙන්න ඕනේ. හැබැයි U sin theta ට වඩා වැඩිලු. අපි sin theta කතාව දැනට සුට්ටක් තියමු. අපි එහෙනම් මොකද වෙන්න ඕනේ? අපේ array මෙතනට වඩා වැඩි වෙන්නත් බෑ, මෙතනට සමාන වෙන්නත් බෑ, ඊට වඩා අඩු වගේක් වෙන්නයි ඕනි. එහෙනම් අපි මේ වගේ තැනක් ගමු. එහෙනම් ඒ වගේ තැනකින් අපි අපේ වෘත්තය සම්පූර්ණ කරගමු. හරි. එහෙනම් ඔය
R එක සහ R දෙක කියන එක කියලා මෙන්න මේ වෘත්තයේ උඩ කොහේ හරි ඉන්නේ. එතකොට අපි මෙතනදී දන්නේ මොකද්ද? PR I කියන එකේනා මෙන්න මේ තිරසත් එක තීට කෝණයක් අනුත වෙන්න ඕනේ. එතකොට තිරසත් එක තීට කෝණයක් අනුත වෙන්න ඕනේ. ඒතර මේකත් එක්ක තීට කෝණයක් අනුත වෙන්න ඕනේ. ඒතර තීට කෝණයක් අනුත වෙද්දී ඔන්න ඔතනදී තමයි අර U sin තීර කියන එකේනා වැදගත් වෙන්නේ. නිකමට හිතන්න මම ওই තීර කියන කෝණය මෙන්න මෙහෙන් ගත්තා කියලා. එතකොට මේ කියන එක්කෙනයි මේ කියන වෘත්තයයි කැපෙන්නේ නැහැ. එහෙම අඳින්න බෑ. එතකොට කියන්නේ මේ පැත්තෙන් අඳල වැඩක් නැහැ. තව ක්‍රමයක් තමයි මම මේකේ තවලු ටක් ලඟ කරද්දී ස්පර්ශකයක් වෙන්න අඳින්න පුළුවන්. එතකොට ස්පර්ශකයක් වුණොත් එකපාරයි තියෙන්නේ. ඒක හරියන්නේ නැහැ. මේක ඡේදනය වෙන ලක්ෂ්‍ය දෙකක් තියෙනවා. එතකොට තමයි අර පාරවල් දෙකක් හම්බ වෙනවා කියලා කියන්නේ. එහෙනම් මේක හඳෙන්න ඕනේ මෙන්න මෙහෙම. හරි. එතකොට මේක තමයි එහෙනම් ඔය එක්කෙනෙක් වෙන්නේ. මෙයා තමයි ඔය අනිත් එක්කෙනා. අර පාරවල් දෙකක් තියෙනවා කිව්වේ. එතකොට මම මේක R1 කියලා ගන්නම්. මේක R2 කියලා ගන්නම්. මේ ඉන්නේ QR1, මේ ඉන්නේ QR2. මෙතන දැන් මෙතනට තියෙන්නේ PR2. මෙතන දැන් මෙතනටම තියෙන්නේ PR1. එතකොට අපි දැන් මේ QR එකේ විශාලත්වය කීයද? QRI ගේ විශාලත්වය V නේ. එහෙනම් මෙයාගේ විශාලත්වයත් V. මෙයාගේ විශාලත්වයත් V. මෙතන කෝණේ කොච්චරයිද? ඒක තමයි තීට. පැහැදිලි නේද වැඩේ? හරි. ඊට පස්සේ බලමු අපි ගණන ඊළඟට හොයන්න කියලා තින්නේවා කොහොමද හොයාගන්නේ කියලා. ඊට පස්සේදී ගණන්දි මොකද කියලා තියෙන්නේ? පොළොවට සාපේක්ෂව බෝට්ටුවට ගත හැකි චලිත දිශා දෙක අතර කෝණය පරිණ දෙකක් ඇල්ෆා බව පෙන්වන්නලු. මෙහි ඇල්ෆා කියන්නේ අපිට කියලා දෙන ප්‍රකාශනය. එතකොට එයාට යන්න පුළුවන් පාරවල් දෙක අතර කෝණය පරිණ දෙකක් ඇල්ෆා කියලා පෙන්වන්නයි තියෙන්නේ. එහෙනම් අපි ඉස්සෙල්ලාම අඳුරගන්න ඕනේ එයාට යන්න පුළුවන් පාරවල් දෙක අතර තියෙන කෝණය. එතකොට එයාට යන්න පුළුවන් පාරවල් කියන්නේ එයාගේ ඇත්තටම පොළොවට සාපේක්ෂව බෝට්ටුවල ප්‍රවේගයනේ. ඒ කියන්නේ පොළොවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය කියන්නේ කවුද? VBE. ඒ කියන්නේ VBE වෙනුවට අපි ආශ්‍රය කරේ V. එහෙනම් V තියෙන්නේ මෙතන. V. එතකොට V කියන්නේ මෙතන. QRI. ඒ කියන්නේ QR 1 සහ QR 2 අතර කෝණය නේද අපිට හොයන්න කියන්නේ. ඇයි ඒ? මෙයා කියන්නේ මේක දිගේ කියන්නේ VBE. VBE කියන්නේ මොකද? පොළොවට සාපේක්ෂව බෝට්ටු ප්‍රවේගය. ඒතර පොළොවට සාපේක්ෂව බෝට්ටු ප්‍රවේගය තමයි යා ඇත්තටම යන පාරවල් දෙක. ඒ කියන්නේ ඒ ප්‍රවේග දෙක තියෙන දිශා. එහෙනම් අපි ඔය හොයාගන්න ඕනේ මොකක්ද? QR 1 සහ QR 2 අතර කෝණය. හරි. ඒතර QR 1 කියන්නේ QR 2 කියන්නේ මෙයා මේ දෙන්න. ඒතර ඒ දෙන්න අතර කෝණය කියන්නේ මෙන්න මෙයාව හොයාගන්න කියලායි අපිට ඔය කියන්නේ. ඔන්න. අපි අර හොයාගන්න ඕනේ කියලා ඉස්සලම හොයා මේ රූපයෙන් අඳුරගත්තා. එතකොට මේ කෝණ අපිට මොකක් කියලාද පෙන්වන්න කියන්නේ? පයිරින දෙකක් ඇල්ෆා කියලා පෙන්වන්නයි කියන්නේ. එතකොට බලන්න මෙන්න මේ ත්‍රිකෝණය. මෙයත් V, මෙයත් V. ඒ කියන්නේ මේ තියෙන සමද්විපාද ත්‍රිකෝණයක්. ඇයි මේ තියෙන අරයනේ. එතකොට සමද්විපාද ත්‍රිකෝණයක්. එහෙනම් මෙන්න මේ කෝණ දෙකත් සමාන වෙන්න ඕනේ. එතකොට මම මේ කෝණ දෙක ඇල්ෆා කියලා ගත්තොත් මොකද වෙන්නේ? මේ කෝණේ පයිරින දෙකක් ඇල්ෆා වෙනව නේද? ඒ කියන්නේ Nokia කියලා තියෙන මොකක්ද? මේ කෝණ අපිට ඇල්ෆා කියලා ගන්න කියලා අයෝ තියෙන්නේ. එහෙනම් අපි මෙයා පයිරින් දෙක ඇල්ෆා කියලා දන්නවනේ. අපි මේ ඇල්ෆාට අගයක් හොයලා තියාගමු. හරි. එතකොට ඇල්ෆාට අගයක් හොයාගන්න මම පොඩි නිර්මාණයක් කරන්න. මොකද මම මේ තීටාවත් සම්බන්ධ කරගන්න බෑ. තීටා U සහ V ඔය තුන්දෙනා සම්බන්ධ කරගන්න. ඔය තුන්දෙනාම සම්බන්ධ වෙන මම මෙන්න මේ වැඩ කරන්න. මම මෙතන ඉඳන් මෙයාට ලම්බකයක් ගන්න. මෙතන ලක්ෂ්‍ය මම X කියලා දාගන්න. හරි. QR2 X ත්‍රිකෝණේ R2 X ත්‍රිකෝණයෙන් මට කියන්න පුළුවන් QX කියන්නේ QX කියන්නේ කවුද? V sin alpha. හරිනේ? alpha ට සමගෝතී වෙන පදේ මේවි තමයි කර්ණය. QX කියන්නේ V sin alpha. හරි. එතකම මේ ලොකු ත්‍රිකෝණය කවුද? PQX ත්‍රිකෝණයෙන් මට මේ QX තව ප්‍රකාශනය කළ යුතු ලොවා. QX කියන්නේ කවුද? U sin theta. එතකොට මේ ඉන්නේ QX එකම QX කියන ප්‍රකාශන දෙයක් නේ. ඒ කියන්නේ මේ දෙන්නා සමානයි. ඒ කියන්නේ මොකක්ද? V sin alpha සමාන වෙන්න ඕනේ U sin theta ට. එහෙනම් මම මේකෙන් alpha උක්ත කරොත් කොහොමද වෙන්නේ? V ගෙන් බෙදලා sin inverse කරන්නයි තියෙන්නේ. එතකොට alpha ට එනවා. මෙයා V ගෙන් බෙදුනම U sin theta බෙදීම V. එයාගේ sin inverse.
හරි නේද? එහෙනම් මේ කෝණේ ඇල්ෆා. ඒතර මේ දෙන්න යන උන පාරවල් දෙක අතර කෝණේ නම් පයිරණ දෙකක් ඇල්ෆා. ඒතර ඒක වචනෙන් පොඩ්ඩක් කියමු අපි. ගණිත කොහොමද කියලා තියෙන්නේ. බෝට් වලට ගත හැකි චලිත දිශා දෙක අතර කෝණේ. එතකොට බීහි චලිත දිශා දෙක අතර කෝණය පයිරණ දෙකක් ඇල්ෆා වේ. මෙහි ඇල්ෆා කියන්නේ කවුද? මේ හොයාගත්ත එකනා සයින් ඉන්වර්ස් යූ සයින් තීටා බෙදීම බී. ඔන්න ඒ කොටස සම්පූර්ණ කරා අපි. ඊට පස්සේ මොකද කියන්නේ? මෙහි පෙත් දෙකේ පෙත් දෙක දිගේ නැව හමුවීම සඳහා බෝට්ටුව ගණන් ලබන කාල පැය ටී එක හා ටී දෙක යගෙනමු. ටී එක දන ටී දෙක ප්‍රකාශන දිල දෙනවා යා කියලා පෙන්වන්නයි තියෙන්නේ. එතකොට මේ හැමදාම අහන කොටසක් තමයි මේ තියෙන්නේ. කාලය සම්බන්ධ කරගන්නයි තියෙන්නේ. එතකොට මේ ගණන් දෙක බලන්න අපි කලින් කතා කරපු ගණන් දෙකේ ලක්ෂණ මෙතන තාමත් තියෙනවා. මේකෙදි අපිට මේ නැව හම්බෙන්න යන ගතවන කාලේ ටී එක සහ ටී දෙක කියලා දීලා තියෙනවා. එතකොට ටී එක නැත්තම් කාලයක් හොයාගන්න නම් අපිට පාවිච්චි කරන්න වෙන්නේ කවුද? S සමාන UT. මොකද මෙයාලා ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වෙන වස්තු හින්දා. එතකොට ටීව හොයාගන්න අපි S සහ Uව දැනගන්න ඕනේ. ඒ කියන්නේ දුරක් දැනගන්නත් ඕනේ, ප්‍රවේගය දැනගන්නත් ඕනේ. එතකොට මේකේ දුරක් විදියට දන්නේ අපි එකම එක්කෙනා මෙන්න මේ L විතරයිනේ. හරි. මේ L කියන්නේ මොන අවස්ථාවද? අර ආරම්භක අවස්ථාව. එතකොට අපි දුරක් විදියට දන්නේ එයා විතරයි. නේද? එහෙනම් අපිට දුරක් විදියට පාවිච්චි කරන්න වෙන්නේ එයා විතරක්ම තමයි. එතකොට අපි මේ B බෝට්ටුවේ L දුරක් යන්න ඕනේ. ඒ කියන්නේ අපිට දැන් S නැම හොයාගන්න ළඟට යන්න ඕනේ. ඒ කියන්නේ හමු වෙන අපේක්ෂාවෙන් අපි යන්නේ. එහෙනම් B බෝට්ටුව S නැව හමු වීමේ අපේක්ෂාවෙන් L දුරක් යන්න නම් මොකද වෙන්න ඕනේ? මේ S නැව මෙතන නැවතලා ඉන්න ඕනේ. S නැව මෙතන නැවතලා හිටියා නම් B ට මෙන්න මේක දිගේ ගිහිල්ලා L දුරක් ගිහිල්ලා S හම්බෙන්න පුළුවන්. ඔකනේ සරලම කතාව. එහෙනම් අපිට මොකද කරන්න වෙන්නේ? අපිට මේ L දුර පාවිච්චි කරන්න නම් කාවද නිසල කරන්න වෙන්නේ? නැව නිසල කරන්න වෙනවා. නැව මෙතන නවත්තලා අපි බෝට්ට මේ පාරදිග අරන් ගියා නම් හරි. එහෙමනේ කරන්න වෙන්නේ. එහෙනම් අපි කාගේ සමුද්දේශ රාමුවද සලකන්න වෙන්නේ? නැවේ සමුද්දේශ රාමුවයි සලකන්න වෙන්නේ. ඒ කියන්නේ නැව නිසල කරන්නයි වෙන්නේ. නැව නිසල කරලා මේ දුර යනවා කියලා හිතාගත්තා නම් හරි. එතකොට නැවේ සමුද්දේශ රාමුව සලකද්දී නැත්තම් නැව නිසල කරලා කියලා හිතද්දී බෝට්ටුවේ ප්‍රවේගය හොයාගන්න ඕනේ. මොකද අපි මේ S සමාන UT නම් පාවිච්චි කරන්නේ නැහැ. මොකද නැවේ සමුද්දේශ රාමුව ඇතුළේනේ. එහෙනම් අපි මේ S ට ආදේශ කරන්න ඕනේ L. මොකද අපි ඒක විතරයි දන්නේ. එහෙනම් මෙතනදී අපි මේ U ට ප්‍රවේගයට ආදේශ කරන්නත් ඕනේ. මොකක්ද? නැවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය. නැව නිසලයි නම් බෝට්ටුවේ ප්‍රවේගය. එහෙම නේද? මොකද බෝට්ටුව ඇත්තටම යන වෙන පැති දෙකකට. අපි ඒ පැත්තට ඇද්ද තියෙන දුර දන්නේ නැහැ. අපි දන්නේ දුර මොකක්ද? නැව නිසලයි නම් යන්න තියෙන දුර. එහෙනම් අපිට ප්‍රවේගයට පාවිච්චි කරන්න යන තැන මොකද්ද? නැව නිසලයි නම් බෝට්ටුවේ ප්‍රවේගය. තේරුණා නේද? එහෙනම් අපි මෙතනදී එහෙනම් ඊළඟට හොයාගන්න ඕනේ මොකක්ද? නැව නිසලයි නම් බෝට්ටුවේ ප්‍රවේගය මොනවද කියලා. එතකොට අපිට මෙතන ආදේශ කරලා කාල දෙක හොයාගන්න පුළුවන්. එහෙනම් නැවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේග දෙක හොයාගමු. එතකොට අපිට අර ගාන කියවලා අපි හොයාගන්න ඕන එක අඳුරගත්තා. හොයාගන්න ඕනේ මොකක්ද? නැවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේග. ඔන්න පළවෙනි පියවර හරි. ඊට පස්සේ බලන්න නැවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගයේ මේ ප්‍රවේග ත්‍රිකෝණය කාගෙන්ද අපි නිරූපණය කරලා තියෙන්නේ කියලා. එතකොට නැවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය කියන්නේ මෙන්න මේ VBS නේ. එතකොට VBS දිගේ පල්ලෙහාට ආවම ඒ ඉන්නේ කවුද? PRI. ඒ කියන්නේ I කියන්නේ එක හෝ දෙකනේ. එහෙනම් අපි හොයාගන්න ඕන කාවද? මේ PR නැත්නම් PR 1 සහ PR 2. PR 1යි PR 2යි හොයාගන්න අපිට මොකද කරන්න පුළුවන් බලන්න. මම මෙහෙම වැඩක් කරන්න. මම මේ නිර්මාණය දැනටම කරගෙන තියෙන්නේ. මම මෙන්න මෙයාව දන්නවනේ U sin theta කියලා. මම මේ ලොකු ත්‍රිකෝණයෙම PX ට ප්‍රකාශනය කරන් තියාගන්න. ලොකු ත්‍රිකෝණ කියන්නේ කවුද? PQX. PQX ත්‍රිකෝණයෙන් අමේ දිග පාදයට කවුද? PX පාදයට ප්‍රකාශනය කරන් තියාගන්න. PX කියන්නේ කවුද? U cos theta. හරිනේ? තීටට බද්ධ පාදේ. මෙන්න මේ සම්පූර්ණ දිග. U cos theta. එතකොට මම මේ සම්පූර්ණ පාදයෙන් මේ කොටස අඩු කරා නම් හරිනේ. XR 2ව. එතකොට මට XR 2ව හොයාගන්න බැරිද? මම දන්නවා මේ QX කියන දුර U sin theta කියලා. මම මේ ආල්ෆාව සම්බන්ධ කරගෙන නැතුව ඉන්නයි හදන්නේ පොඩ්ඩක්.
එතකොට මේ කොටස අපි දන්නවා u sin theta කියලා. මේක දන්නවා v කියලා. එතකොට මේ ත්‍රිජකෝණ ත්‍රිකෝණ අපි පාද දෙකක් දන්නවා. මේ පද දන්නවා v කියලා, මේ පද දන්නවා u sin theta කියලා. එහෙනම් අපිට පයිතගරස් පාවිච්චි කරලා මේ r2 x හොයාගන්න පුළුවන්. හරි. එහෙනම් මම මේ ත්‍රිකෝණයට පයිතගරස් පාවිච්චි කරන්න. කොයි ත්‍රිකෝණයටද? q r2 x ත්‍රිකෝණය. පයිතගරස් දාලා මම මේ r2 x හොයාගන්න යන්නේ. එතකොට r2 x කියන්නේ කවුද එහෙනම්? කොහොමද වෙන්නේ? කර්ණය v එයාගේ වර්ගයෙන් අඩු වෙන්න ඕනේ මෙන්න මේ පාදේ. ඒතර ඒ පාදේ කියන්නේ කවුද? qx. මම qx තමයි sin theta ගෙන් තියෙන ප්‍රකාශනේ ආදිශ කරන්නේ. u sin theta. එහෙනම් u sin u වර්ග sin වර්ග theta. සරලවම පයිතගරස් දැම්මේ. මෙයාගේ වර්ගයෙන් මෙයාගේ වර්ගය අඩු කරලා ඒකේ වර්ගමූල ගත්තම මට මේ පාදේ හම්බ වෙනවා. හරි. දැන් බලන්න මට මොකද තියෙන වාසිය කියලා. මම මේ සම්පූර්ණ පාදේ px දන්නවා. ඒතර px ගෙන් මට දැන් pr 2ව හරි pr 1ව හරි නහවා ගන්න ඕනේ. එහෙනම් මම pr 2ව හා ගන්න පුළුවන් මට මේ සම්පූර්ණ px ගෙන් මෙන්න මේ කොටස අඩු කරා නම්. හරි. එහෙනම් මම pr 2ට ප්‍රකාශනය කළා. ඒතර pr 2 කියන්නේ කවුද එහෙනම්? සම්පූර්ණ px ගෙන් අඩු කරා නම් හරි xr 2. ඒතර px කියන්නේ කවුද? u cos theta. xr2 කියන්නේ කවුද? නැත්නම් r2 x කියන්නේ අපි මේ දැන් හොයාගත්ත එක කියලා. හරිද? හරි. ඔය විදියටම බලන්න. අපිට pr එක ඕනි නම් මේ px ට මෙන්න මේ කොටස එකතු කරා නම් හරිනේ. px ට xr එක එකතු කරා නම් හරි අපිට සම්පූර්ණ pr එක හම්බ වෙනවා. ඉතින් xr එක කියන්නේ කවුද? ආයෙත් xr දෙකම නේද? ඇයි ඒ මේ තින්නේ සමදවිපාද ත්‍රිකෝණයක්. ඒ සමදවිපාද ත්‍රිකෝණය මෙතන නම් මෙතනට ලම්බකයක් ගහවම මේ සම්පූර්ණ පාදේ හරියටම දෙකට මැදින් බෙදෙනවා. ඒ කියන්නේ මෙන්න මේ කොටසයි සමාන වෙනවා. එහෙනම් මට pr එකව හොයා ගන්න පුළුවන් කොහොමද? px ට එකතු කරා නම් හරි xr එක. හරි. එතකොට px කියන්නේ u cos theta. දැන් xr එක කියන්නේ කවුද? xr 2මයි. ඒ කියන්නේ මෙයා. ඔන්න. අපි pr 1 pr 2 වයි හොයාගත්තා. ඇයි මේ pr 1 වයි pr 2 වයි හොයාගත්තේ? මෙතන හිටියේ නැවට සාපේක්ෂව බෝට් වේග හොයාගන්න ඕන හින්දා. නැවට සාපේක්ෂව බෝට් වේගයයි හොයාගත්තේ. අපි කාලය හොයාගන්න නම් සමාන UT පාවිච්චි කරද්දී අපි S දන්නේ නැවට සාපේක්ෂව හින්දා. නැත්තම් දුර දන්නේ නැවට සාපේක්ෂව හින්දා. නේද? දුර දන්නේ නැව නිසලයි නම් හින්දා. හරි. ඔන්න. එහෙනම් අපි ඊළඟට T හොයාගන්න යන්නේ. මම මෙහෙම කරන්නම්. ඉස්සලම එක එකිනෙකේ චලිතයක් සලකන්න. B එක සලකන්න. B එකෙහි චලිතය සලකන්න. එතකොට මේ මම චලිත සලකන්නේ කොහේ මොන කාගේ සමුද්දේශ රාමුවෙන්ද? නැවේ සමුද්දේශ රාමුවෙන්ද? ඒක හොඳට ඔළුවේ තියාගන්න. අපි ඒක සුට්ටක් ලියමු. කාගේ සමුද්දේශ රාමුවෙන්ද අපි වෙන්නේ? නැවේ සමුද්දේශ රාමුවේ B එකෙහි චලිතය සලකා අපි පාවිච්චි කරමු S සමානයි UT. හරි. එතකොට නැව නිසලයි නම් B ට යන්න වෙන්නේ අර L දුර. ඒක හරි. U වෙන්නේ මොකක්ද? U වෙන්නේ අපි මෙන්න මෙයා කියලා ගමු. ඒ කියන්නේ නැව නිසලයි නම් බෝට් වේ ප්‍රවේගයනේ. අපි මෙතන දියාගමු PR එක කියලා. වතාවක් T එක. ඔන්න T එකට ප්‍රකාශනයක් වෙනවා මේකෙන් කවුද? T එක කියන්නේ L බෙදීම PR එක කියලා. හරි නේද? මෙතන මම ප්‍රවේගය වෙනකොට මෙන්න මේ ප්‍රකාශනය ආදිශ කරා PR එක. හරි නේද? PR එක කියන්නේ කවුද මෙයා? ඒ තියෙන ප්‍රවේගයක්. හරි. ඒත් එක්කම මම මේ නැවේ සමුද්දේශ රාමුවේ B දෙකෙහි චලිතය සලකන්න. සලකලම මම S සමාන UT දාන්න. එතකොට මොකද වෙන්නේ? S කියන්නේ තාමත් L ම තමයි. අයියේ නැව නිසලයි නම් බෝට් යන්න ඕන දුර L. එතකොට මෙතනදි මෙයාගේ ප්‍රවේගය මම PR 2 කියලා ගන්නම්. ඊළඟ එක කෙනා.
වතාවක් t2. එහෙනම් මේකෙන් අපිට ප්‍රකාශනයක් වෙනවා t2ට l බෙදීම pr2 කියලා. ඉතින් අපිට හොයන්න කිව්වේ කවුද එහෙනම්? මෙන්න මේ කාල දෙකේ එකතුව. ඒ කියන්නේ t1 දන t2. හරි නේද? ඉතින් t1 දන t2 කියන්නේ pl බෙදීම pr1 දන l බෙදීම pr2. එහෙනම් මේ ප්‍රකාශනයේ පල්ලෙහාට සුරු කරලා අපිට අර දීලා තිබ්බ ප්‍රකාශනය හදාගත්තා නම් හරි. එතකොට මේකෙදි මොකද කරන්න වෙන්නේ? PR එකට මෙන්න මෙයාට මෙතන තියෙන PR එකට මේ ප්‍රකාශනය ආදේශ කරන්න වෙනවා. PR දෙකට මෙයා ආදේශ කරන්න වෙනවා. හරි. හැබැයි අපි සාමාන්‍යයෙන් ඕක මෙහෙ මේක අතනට ආදේශ කරලා පොදු හරි අරගෙන එහෙම කරන්නේ නැහැ. හරි. ඊට වඩා පොඩ් ලේසි ක්‍රමයක් තියෙනවා. ලේසි ක්‍රමය තමයි බලන්න මෙතනදී තියෙන එකම පද දෙකනේ u cos theta මේ වර්ගමූලයේ වර්ගමූලය. දෙන්නම එකම පද තමයි තියෙන්නේ. අපි ඒක හින්දා පොඩි ආදේශයක් පාවිච්චි කරමු. අපි මෙන්න මෙයාට ගමු මෙන්න මේ කොටසට ගමු m කියලා. v වර්ග ඍණ u වර්ග sin වර්ග theta. හරි. u cos theta ගමු n කියලා. බලන්න එතකොට කොච්චර මේක සරල වෙනවද කියලා. මම මේ දෙන mn කියලා ගත්තම මට එහෙනම් pr එකව ලියන්න පුළුවන් කොහොමද? m ධන n. හරි? m ධන n. නැත්නම් n ධන n. pr දෙකව මට ලියන්න පුළුවන් කොහොමද? n ඍණ m කියලා. n ධන m සහ n ඍණ m. එතකොට අපි මේ ලියන සම්පූර්ණ එකේ නෑ වෙනකොට මේක අකුරයි ලියන්නේ. හරි. එතකොට මෙතනත් මම මොකද කරන්න පුළුවන්? l බෙදීම PR එක කියන්නේ දැන් කවුද එහෙනම්? n ධන m. ධන l බෙදීම PR දෙක කියන්නේ කවුද? n ඍණ m. හරි. එතකොට මෙතන මම පොදු හරය ගත්තම මොකද වෙන්නේ බලන්න. පොදු හරය ගත්තම මට කවුද එන්නේ? n ධන m වතාවක් n ඍණ m නේ. ඉතින් n ධන m වතාවක් n ඍණ m කියන්නේ කවුද? වර්ග දෙක අතරේ සාධක. එහෙනම් මේ ඉන්නේ කවුද? n වර්ග ඍණ m වර්ග. හරිනේ? පොදු හරය ගත්තම මෙන්න මේ දෙන්නගේ ගුණිතය. මේ දෙන්නගේ ගුණිතය කියන්නේ n වර්ග ඍණ m වර්ග. හරි. එතකොට පොදු හරය ගත්තම මේ දෙන්න මෙහෙම ගුණ කරන්න වෙනවානේ. එතකොට මෙතන එන්නේ කොහමද? l වතාවක් n ඍණ m. ධන l වතාවක් n ධන m. බලන්න උඩ කොහොමද සුළු වෙන්නේ කියලා. ln පදයක් ඉන්නවා. මෙතන ln පදයක් ඉන්නවා. ඒ දෙන එකතු වුණාම දෙකක් ln හැදෙනවා. හරි. ඍණ ln පදයක් ඉන්නවා. මෙතන ධන ln පදයක් ඉන්නවා. ඒතර මෙතනින් හැදෙන ඍණ ln පදේ මෙතනින් හැදෙන ධන ln පදයයි සුළු වෙලා යනවා. ඉතුරු වෙන්නේ කවුද මේ දෙන? දෙකක් ln බෙදීම n වර්ග ඍණ m වර්ග. හරි. එන්ට නම් අපිට කෙලින්ම ආදේශ කරන්න පුළුවන් u cos theta කියලා. n වර්ග ඍණ m වර්ග දන්නේ නැහැ. අපි එහෙනම් n වර්ග ඍණ m වර්ග කොහාගෙනිමු? n වර්ග ඍණ m වර්ග. n වර්ග කියන්නේ කවුද? u වර්ග cos වර්ග theta. ඍණ. m වර්ග කියන්නේ කවුද? මෙන්න මෙයාගේ වර්ගය. ඒතර යාගේ වර්ගය වුණාම වර්ගමූලය අයින් වෙනවා. හරි. ඒතර මෙතන හැදෙන u වර්ග cos වර්ග theta පදයක් මේ දෙකෙන් හැදෙන u වර්ග ධන u වර්ග sin වර්ග theta පදයක් මම ඒ දෙකේම u වර්ගේ පොදුවට ගන්නවා. ඒතර මෙතෙන් යන cos වර්ග theta ධන මේයි මේගොල්ලෝ නම ධන sin වර්ග theta ඍණ v වර්ග. ඒතර අපි දන්නවා sin වර්ග theta ධන cos වර්ග theta කියන්නේ 1යි මේ තියෙන යන u වර්ග. Sorry ඍණ. එහෙනම් මෙතන තියෙන n වර්ග ඍණ m වර්ගයට ප්‍රදේශ කරන ප්ලස් සරලවම u වර්ග ඍණ v වර්ග n කිවි කවුද? u cos theta. ඔන්න. සලෝක්‍රීමත් සරලව කරගෙන ගාන සම්පූර්ණ කරා. එතකොට මෙතෙන්දී අර මං අර කියපු කතාව චුට්ටක් ආයෙ පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. මොකක්ද? අපි මේකෙදි දුරක් දන්නේ මෙන්න මේ නැව නිසලයි නම් විතරයි. එහෙනම් අපි සලකන්න වෙන්නේ නැවේ සමුදේශ රාමු නැත්නම් නැව නිසලයි නම් කියන කතාව. ඒ කියන්නේ නැව නිසලයි නම් අනිත් දේවල් කොහොමද වෙන්නේ කියලා. ඒතොර නැව නිසලයි නම් තමයි අපි දුර දන්නේ. එහෙනම් අපිට සමාන UT පාවිච්චි කරද්දී
මෙතනටත් දාන්න වෙන නැවනිසලයි නම් යන්න ඕන දුර. එහෙනම් ප්‍රවේගයට ආදේශ කරන්නත් ඕනේ නැවනිසලයි නම් යන්න ඕනේ දුර. ඒතර නැවනිසලයි නම් යන්න ඕන දුර කියන්නේ නැවට සාපේක්ෂව sorry නැවනිසලයි නම් යන්න ඕනේ ප්‍රවේගය කියන්නේ නැවට සාපේක්ෂව ප්‍රවේගය. ඒතර නැවට සාපේක්ෂව ප්‍රවේගය කියන්නේ VBS. ඒතර VBS කියන්නේ පල්ලෙහාට ආවම PRI. නැත්නම් PR1 හෝ PR2 එක හින්දායි අපි මේ කියන එකනාගේ PR1 සහ PR2 හොයාගෙන ඒ දෙන්නට සමාන UT ආදේශ කළ කාල හොයාගත්තේ. එතකොට අර දුරවල් දන්න තැන අනුව හිතලා බලලා මේ රූපෙන් හොයාගන්න කවද හොයාගන්න ඕනේ නැත්තේ කියලා. එතකොට මෙතනින් ඒ ගන්න සම්පූර්ණ වෙනවා. අපි මෙතනින් පස්සේ මේකට ලකුණු හම්බෙච්ච විදිහක් දාලා තියන්නම්. කොයි වගේ තැන්වලද විශේෂයෙන් ලකුණු හම්බෙන්නේ කියලා අනිවාර්යෙන් බලන්න. ඒ වගේ තැන් අනිවාර්යෙන්ම ලියන්න පුරුදු වෙන්න. තවත් ගානකින් හම්බ වෙමු. Thank you.